वेलकम बैक टू स्मार्ट लाइफ ඔන්න අද ටිකක් වෙනස් වීඩියෝ එකක් අරගෙන එන්නේ අද මම ගියා කැලදාරයේකේ හයිටී එකට ඉතින් හිතුවා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න මොකද මේ දවස්වල ගොඩක් ෆේමස් එකක් තමයි හයිටී කියන්නේ ඉතින් හයිටී එකට යන කෙනෙකුට මේ වීඩියෝ එකෙන් නොදන්න දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා හයිටී එකේ වීඩියෝ එකක් අරගෙන ආවා හයිටි එකට යනවා නම් ඉස්සල්ලාම අපි කරන්න ඕනේ ගලදාරයකට කෝල් එකක් දීලා දවසක් බුක් කරගන්න එක. ඔයාලා බර්ත්ඩේ එකකට යනවා නම් එයාලට කියන්න ඕනේ මෙන්න මේ දවසේ බර්ත්ඩේ එකක් තියෙනවා. අපිට මෙන්න මේ දවසේ ඕනි කියලා. එහෙනම් ඔයාලා සති 3කට කලින්වත් දවස බුක් කරගන්න වෙනවා. මොකද මම සැප්තැම්බර් 2 තමයි කෝල් කරේ. සැප්තැම්බර් 14 තමයි දවසක් මට හම්බ වුනේ. ඒ නිසා සති දෙකකට කලින්වත් හයිටි එකකට යන්න කලින් කෝල් එකක් දීලා දවසක් බුක් කරගන්න. කලදාරියේ ෆෝන් නම්බර් එක ඕනි කෙනෙකුට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ෆෝන් නම්බර් එක ගන්න පුළුවන්. ඔන්න අපි ඉතින් කලදාරියකට ආවා. අපි දැන් යනවා කලදාරි හොටෙල් එක ඇතුළට. හොටෙල් එකේ ලොබි බාර් එකේ තමයි මේ හයිටි එක තියෙන්නේ. අපි ඇතුල් වෙනකොටම දකුණෙන් ඔයාලට පේනවා චෙක්-ඉන් කවුන්ටර් එකක් තියෙනවා. අපි බෑග් එකක් අරන් යනවා නම් ඒ බෑග් එක මැෂින් එක උඩින් තියලා චෙක් කරගෙන අපි චෙක්-ඉන් කවුන්ටර් එකෙන් ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගිහිල්ලා දකුණට යනකොට අපිට රිසෙප්ෂන් කවුන්ටර් එකක් තියෙනවා. එතනට අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මොකද අපේ රිසර්වේෂන් එක චෙක් කරගන්න. එයාලා එතන අපේ නම ලියලා රිසර්වේෂන් එක දාලා තියෙනවා. රිසර්වේෂන් එක එතනින් චෙක් කරගත්තම එයාලා අපිට රිසර්ව්ඩ් කරලා තියෙන ටේබල් එක පෙන්නනවා. දැන් ඔන්න අපිට අපේ ටේබල් එක පෙන්නවා. අපි ටේබල් එකට යනවා. මෙතනට යනවා නම් විනාඩි 10ක් 15ක් වගේ වේලස්සන යන්න. මොකද ගිහිල්ලා චුට්ටක් ඇවිදලා ඔයාලගේ රිසර්වේෂන් එක චෙක් කරගෙන එතකොට චුට්ටක් නිදහසේ ටී එක රස බලන්න පුළුවන්. මගේ පළවෙනි මීල් එක විදිහට මම මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. ඔයාලට මේ මීල් එක ඔයාලා කැමති දැනකින් පටන් ගන්න පුළුවන්. සේවරි අයිටම් වලින් නම් නැත්නම් ස්වීට් වලින් නම් නැත්නම් නූඩ්ල්ස් පැත්තෙන් නම් කැමති පැත්තකින් මේ මීල් එක ඔයාලට පටන් ගන්න පුළුවන්. මෙතන දැන් ඔයාලට පේනවා මගේ ප්ලේට් එකේ තව මේ වගේ දෙකක් තිබ්බම ප්ලේට් එක පිරෙනවා. එතකොට අපිට මේ ප්ලේට් එක තියලා වෙන ප්ලේට් එකකට මේ කෑම වර්ග ටික ගන්න පුළුවන්. අපි මෙතන ඉස්සල්ලාම වගේ ආවා. මොකද වීඩියෝ කරගන්න ඕනේ නිසා මම මේ ප්ලේට් එකටම මගේ අයිටම් ටික අරගන්නවා. මේ තමයි අපේ පළවෙනි මීල් එක. सेकंड मील विधिया सैंडविच गा मेतन आप दिखना सैंडविच आप एक प्लेट अरगा मेतन चीज तीयनवा बिस्कट तीयनवा और कमति विधिया अरगा पुलवा අනිත් එක තමයි මේක unlimited buffet එකක්. ඒ නිසා ඔයාලට කැමති තරමක් කන්න පුළුවන්. කැමති දේවල් ඔයාලා ආස දේවල් ඕන තරම් කන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මෙන්න මේක හරිම රසයි. අනිවාර්යෙන් යන කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. මේක vegetarian වුණාට හරිම රසයි. මේක නම් vegetarian නෙමෙයි. ඔන්න අපේ සෙකන්ඩ් මීල් එකත් අරගෙන ඉවරයි. මෙතන අපිට කොෆී ටී වලට අමතරව කූල් බෙවරේජ් එකක් තියෙනවා. අයිස් කොෆී, එතකොට බ්ලූබෙරි එකක් තියෙනවා, ගුවාවෝ ස්ට්‍රෝබෙරි ජූස් එකක් තියෙනවා. මේ තුනම හරිම රසයි. තුන්වෙනි මීල් එක විදිහට සේවරි අයිටම් අරගත්තා. මේ වීඩියෝ එක බලන ඔයා තවම ස්මාර්ට් ලයිෆ් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න ළඟ තියෙන චූටි bell icon එකත් click කරන්න. එතකොට ආට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්.
මෙතන චීස් බෝල තියෙන. ඔන්න මං චීස් බෝල වලට කැමති නිසා චීස් බෝල දෙකක්ම අරගත්තා. මෙතන තියෙන vegetarian corner ඔන්න vegetarian අයට මෙතනින් කෑම අරගන්න පුළුවන්. අපි හතරවෙනි මීල් එක විදිහට මෙන්න මේ අයිටම් ටික අරගත්තා. හැබැයි ඒක තුන්වෙනි මීල් එකත් එක්කම අරගත්තා. මොකද නැත්තම් අපි ටේබල් එකට ගිහිල්ලා ආයි එන්න ඕන නිසා එකපාරම මේ මීල් දෙකම අරගත්තා. ඔයාලට කැමති විදිහට මේ ප්ලේට් පාවිච්චි කරන්න පුළුවන්. ප්ලේට් ගන්න ඕනි ප්‍රමාණයක් නෑ. ඔයාලට කැමති ප්ලේට්ස් ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි එකම බලන්න අපි දැන් මෙතන තුන්වෙනි මීල් එකයි හතරවෙනි මීල් එකයි එකටම අරගෙන ටේබල් එකට ගියා. එතකොට අපිට ටිකක් හැමීත මේ මීල් එක රස බලන්න පුළුවන් නිසා අපේ හතරවෙනි මීල් එකත් එක්ක අපි නූඩල්ස් එකයි චොප්ස් එකයි තරගත්තා. ඊළඟට අපි මෙන්න මේ බ්ලූබෙරි ඩ්‍රින්ක් එක ගත්තා. හරිම රසයි මේ ඩ්‍රින්ක් එක. මෙතන තියෙන රසම ඩ්‍රින්ක් එක තමා බ්ලූබෙරි ඩ්‍රින්ක් එකයි ගුවාවා ස්ට්‍රෝබෙරි එකයි. ඔන්න ඉතින් දැන් අපි අපේ මීල් එක රස බැලුවා. හැමිට වාඩි වෙලා වෙලාවක් තියෙනවා. ඔන්න මගේ පස්සෙනි ප්ලේට් එක විදිහට මම पैनकेक एंड वफल्स गाता हरिम रसाय में पैनकेक एकाय वफल्स एकाय उनु उनु एम रस बलाना होने मेतन आइसक्रीम एकाक तीयन आइसक्रीम एका अनिवार्यम रस बलाना होने मांगे का अंतिम रस बलुए මම මේ දෙකත් එක්ක මගේ ඩෙසර්ට් ටිකත් අරගත්තා. පපයා ජූස් එකක් තියෙනවා. මේ ජූස් එකත් හරිම රසයි. මේක බිස්කට් පුඩින් එකක්. මන් දැන් මේ ප්ලේට් එක අයින් කරලා වෙන ප්ලේට් එකකට
ඉතුරු ඩෙසර්ට් ටික අරගන්නවා. අපි ඉතින් වොෂ් රූම් එකට ගිහිල්ලා චුට්ටක් එළියේ ඇවිදලා ෆොටෝස් ටිකකුත් අරගෙන ඇවිල්ලා අන්තිම මීල්ලක විදිහට අයිස්ක්‍රීම් එකත් රස බැලුවා. ලස්සන පසුබිම් සංගීතයක් එක්ක ඔයාලට මේ මීල් එක රස බලන්න පුළුවන්. මේ තියෙන්නේ කෝෆි. කැමති කෙනෙකුට කෝෆි මිල්ක් අරගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් කාලා හොඳටම බණ්ඩි ෆුල් වෙලා තියෙන්නේ. දැන් අපි යනවා කවුන්ටර් එකට බිල් එක පේ කරන්න. අපි දෙන්නගේ බිල් එක රුපියල් 6385ක් වුණා. දැන් හොඳටම කාලා බණ්ඩි ෆුල්. එහෙනම් දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙමු.